हेलो गाइस, वेलकम बैक टू आवर यूट्यूब चैनल। इति कालगण पास अभी इमिग्रेशन वीडियो करा कि कल्पना करें पौगी दवास के कोरोना हंद वैडिय वीडियो करा बेरीवना इति उगोलू दी न्यूजीलैंड ऑस्ट्रेलिया वगे गोडा क्रटवाल इमिग्रेंट्स लट ट्रैवल बैंस दादी कैनडा सामान्य पारिधिम इमिग्रेशन काटियत करगेन गिया स्टूडेंट्स लट पर्मनेंट रेसिडेंस दिन काटियट एन अवस्थाव लबा दुन्ना ए वगेम कैनेडियन एक्सपीरियंस क्लास के आयट कैनडा एतुले पर्मनेंट रेसिडेंस अप्लाई करन्न अवस्थाव लबा दुन्ना इथिंग एगेनत मतक करन गमन मम कैमती अद अपी मातृकाव गेन कथा करन्न इट कलिन ओगुलो अपी चैनल एक ताम सब्सक्राइब करला नत्तां सब्सक्राइब करन्न एतकोट इसरहट दान वीडियोस गेन उगलंट बला गन्न पुलुवा ඉතින් අද අපි කතා කරන්න කියලා හදන්නේ ස්ටුඩන්ට් වීසා එකක්. එහෙමත් නැත්නම් ටෙම්පරරි රෙසිඩන්ස් කැටගරි එකේ වීසා කැටගරි කිහිපයක් තියෙනවා. උදාහරණයකට ස්ටඩි පර්මිට්, විසිටර් වීසා වගේ ඒවා. ඉතින් ස්ටඩි පර්මිට් එකක් දාන්න යනකොට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණා ගැන මතක් කරන්න තමයි අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ස්ටඩි පර්මිට් එකක් දානකොට ගොඩක් වෙලාවට ගොඩක් කට්ටියගේ වීසා රිෆියුස් වෙලා තියෙනවා. රිෆියුස් වෙන්න බලපාන කාරණා මොනවාද කියන එක ගැන ඒවා අවම කරගන්න ඔයගලන්ට දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මම. ඉතින් ස්ටඩි පර්මිට් එකක් දාන්න යනකොට ගොඩක් වෙලාවට විශේෂ කාරණා කීපයක් ඉමිග්‍රේෂන් ඔෆිසර් එහෙමත් නැත්නම් වීසා ඔෆිසර් බලනවා. ඉතින් මේ වීසා ඔෆිසර් බලන ප්‍රධාන කාරණා කීපයක් ගැන තමයි අද මම ඔයගලන්ට මතක් කරන්න හදන්නේ. ඒව ගැන කියනවා නම් එකක් තමයි ඔයාගේ ස්ටඩි ගැප් එක. ඉතින් ගොඩක් කට්ටිය කැනඩාවට ස්ටඩි කරන්න එන්න හදනවා. ඒගොල්ලන්ගේ ස්ටඩි ගැප් එක අවුරුදු සමහර වෙලාවට A level කරාට පස්සේ අවුරුදු 10ක් 12ක් යනකම් සමහර අය ඉගෙනගෙන නැහැ. ඒ වගේම සමහර කට්ටිය ඉන්න පුළුවන් අවුරුදු 5ක් 6ක් යන කාලයක් වගේ කාලයකින් මුකුත් අධ්‍යාපන කටයුත්තක් ලංකාව ඇතුළත හෝ වෙනත් රටක කරලා නැති වෙන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය හොඳට අවබෝධ කරගන්න ඕනේ ස්ටඩි පර්මිට් එකක් ඇප්ලයි කරන්න කලින් ඒගොල්ලන්ගේ ස්ටඩි ගැප් එක ලොකු ප්‍රමාණයකින් තියෙනවා නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන එක ඉතාමත් වැදගත්. මොකද ලොකු ස්ටඩි ගැප් එකක් තියෙනකොට වීසා ඔෆිසර් කල්පනා කරන්න පුළුවන් ඔයා ඇත්තටම ජෙනුයින්ලි ඔයාගේ ඉන්ටෙන්ෂන් එකක් තියෙනවද කැනඩාව ඇතුළත ඉගෙන ගන්න කියන එක ගැන. ඒ වගේම දෙවනි කාරණය ගැන මම මතක් කරන්න කැමතියි ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක. ඉතින් කැනඩාව වගේ රටක අධ්‍යාපන කටයුතු කරනකොට විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් කියනවනම් සාමාන්‍ය පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා එකක් හෝ MBA එකක් කරනවා නම් අවම වශයෙන් අවුරුද්දකට කැනේඩියන් ඩොලර් 20,000ක්වත් අතේ තියාගන්න ඕනේ. ඔයා ඉගෙන ගන්න අවුරුදු කිහිපය තුල ඔයාට කැනඩාවේ ඒ විදන් කරන්න මුදල් ප්‍රමාණය තියෙනවාද? ඒ වගේම ඔයාගේ පවුලේ ඔයා ඇතුළුව එන සමාජිකයින්ට කැනඩාව ඇතුළත ජීවත් වෙන්න ලිවිං එක්ස්පෙන්සස් දරා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා වීසා ඔෆිසර් බලනවා. ඉතින් ඔයාගේ ෆයිනෑන්ෂල් හම්බ වෙච්ච විදිය එමන් නැත්තම් ෆයිනෑන්ෂල් සෝස් එක ඒ කියන්නේ සල්ලි කොහෙන්ද හම්බ වුනේ කියන එකත් ඉමිග්‍රේෂන් ඔෆිසර් අවධානයෙන් බලන කාරණාවක් තමයි. ඉතින් මේ කාරණා ඔයා දැඩිසේ මතකයේ තබා ගන්න ඒ අවශ්‍ය මුදල් කොහොමද ආවේ කියන එක සහ මුදල් කොච්චර ප්‍රමාණයක් ඔයා ඉමිග්‍රේෂන් එකේදී වීසා ඇප්ලිකේෂන් එකට දාලා ඒවා වෙනුවෙන් අවශ්‍ය කරන ලියකියවිලි සාදලා තියාගන්න එක අනිවාර්යයෙන්ම කර යුතු දෙයක්. එතකොට තුන්වෙනි කාරණේ ගැන මම මතක් කරනවා නම් ඔයාගේ ඉංග්‍රීසි දැනුම. ඉතින් ඇකඩමික් කියන IELTS කැටගරි එකෙන් තමයි ඔයාගේ IELTS ඉංග්‍රීසි දැනුම පිළිබඳව කරන විභාගය කරන්න ඕනේ. ඉතින් ඒ එක්සෑම් එක කරලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන යුනිවර්සිටි එක හෝ කොලෙජ් එකකින් ඉල්ලන රික්වයර්මන්ට් එක ලබා දිය යුතුයි. ඉමිග්‍රේෂන් එකේදී ඩිරෙක්ට් ඔයාගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව බැලුවේ නැතත් කොලෙජ් එකකින් ඔයාගේ ඇක්සෙප්ටන්ස් ලෙටර් එක ගන්නකොට අනිවාර්යයෙන්ම තීබිය යුතු ඩොකියුමන්ට් එකක් තමයි IELTS document එක. ඉතින් මේ පිළිබඳව ඔයාගේ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් කොලෙජ් එකෙන් කොලෙජ් එකට ඒ වගේම යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් වෙනස් වෙනවා. මේ රික්වයර්මන්ට්ස් හරියාකාරව ඔයාගේ documents list එකට ඇතුළත් කරගෙන තියාගන්න ඕනේ. අනිත් කාරණය තමයි විශේෂයෙන්ම මේක ප්‍රධාන වශයෙන් බලපානවා ඔයාගේ commitments. ලංකාවත් එක්ක තියෙන ties ටික. ඒ කියල කියන්නේ ලංකාවට ඔයා නැවතත් අධ්‍යාපන කටයුතු හදාරලා ඉවර වෙලා නැවතත් ලංකාවට යනවා කියන එක ගැන ඔයා වීසා ඔෆිසර් එහෙමත් නැත්නම් immigration officerව convince කරන්න ඕනේ. ඒකට උදාහරණයක් කියනවා නම් අපි හිතමු ඔයා ලංකාවේ හොඳ රැක්ෂාවක් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාගේ ව්‍යාපාර කටයුතු හොඳ ආකාරයෙන් කරගෙන යන කෙනෙක් අධ්‍යාපනය කරගෙන නැවතත් ලංකාවට යනවා කියන එක ගැන දැඩි
විශ්වාසයක් ඇති කරන්න ඕනේ ඔයාගේ visa application එක හරහා ලංකාවේ ඔයාට properties මොන හරි තියනවද ඔයාගේ නමට එහෙම නැත්නම් ඔයාගේ parents ලාට properties තියනවද වෙනත් මොනවාද තියෙන ties උදාහරණයකට ඔයා තනියම එනවා නයි ඉගෙන ගන්න ඔයාගේ wife හරි husband හරි තියලා එහෙම නැත්නම් ඔයාගේ ළමයින්ව ලංකාවේ තියලා එනවා නම් ඒක හොඳ point එකක් වෙනවා නැවතත් ඔයා ලංකාවට යනවා කියන එක ඔප්පු කරන්න ඉතින් මේ කාරණා හතර ගැන තමයි මම අද ඔයාට මූලික වශයෙන්ම මතක් කරන්නේ ඉතින් මේ කාරණා හතර සම්පූර්ණ කරන්නේ නැතුව ස්ටඩි පර්මිට් එකක් අප්‍රූව් කරගන්න එක ටිකක් අමාරු කාරණයක් ඉතින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා නම් ඔයගලන්ට වීසා එකක් රිෆියුස් කරගන්නේ නැතුව ඔයගලගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් ඉතින් මම හිතනවා මේ මම අද කියපු देवल वलिंग आट यम किसी अवबोध लिखा टेम्पररी रेसीडेंट वीसा का स्टूडेंट वीसा का कोहमद प्रोसेस करगा विद्यगेन ई थिंक मे वगेम तवात् मम बलापुर हटात पर्मनेंट रेसीडेंट वीसा का कोहमद रिफ्यूज नाम बलपान कारण मुनाद आवश्यक मूलिक देवल मुनाद कीन कथा करई थिंक ओगलांट मे पीडी बंधव अवबोध्या तवदुरट अत्यावश्यना पुलवांग अपीट कथा करान मगे ईमेल अड्रस तीन पल्यान संधान करला अपीट पुलवांग ओगलांट उदव කරන්න සාමාන්‍යයෙන් කොහොමද හරියාකාරව ස්ටුඩන්ට් පර්මිට් එකක් පර්මනන්ට් රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකක් වගේ දෙයක් හරියට කරගන්නේ කොහොමද කියලා අපේ channel එක subscribe කරලා නැත්නම් ඕගලන්ට පුළුවන් subscribe කරන්න එහෙනම් අද දවසට මම නවතිනවා බොහොම ස්තුතියි සුබ දවසක්